මේ ඈතකදීම කිව්වා අපිට රුපියල් තියෙනවා ඇති තරම් අපිට නැත්තේ ඩොලර් කියලා. දැන් රුපියල් උත් නැද්ද? දැන් යම් කිසි ප්‍රකාශයක් කරන විට ඒ විෂයානුබද්ධව ප්‍රායෝගික අවබෝධයකින් කියන එකයි තමන්ගේ හිතට එන එක කියන එකයි අතර තියෙනවනේ වෙනසක්. යම් කිසි රෝගයක් හැදුනොත් මට වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිම දැනීමක් අවබෝධයක් හා අත්දැකීමක් නැති කෙනෙක් ලෙස මට මොකක් හරි හිතන දෙයක් කිව්ව හැකි. මගේ ඇඟට හැදිලා තියෙන ලෙඩක් පිළිබඳ. හැබැයි මම වෛද්‍ය විශේෂඥයවත් මම වෘත්තිකයවත් නෙමෙයි. මට හිතන දේ මම කියනවා. ආර්ථික විද්‍යාව කියන්නේ විෂයක්. ඒක මුළු ලෝකෙම තියෙන වඩාම හැම ජීවිතයකටම බලපාන විෂය. මොකද තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා වෙළඳපොළට ගිහිල්ලා මුදල් දීලා බහඳ ගන්න ඕනේ. සල්ලි කොලේ මුදල් නිකුත් කිරීම මේ මුදල් පිළිබඳ ප්‍රශ්නේ මිනිසුන් ආලේටත් වඩා උල්මාදයට පත් කරන්නේ මුදල් විසින් කියලා තියෙනවා. ඒ මුදල් අච්චු ගන්න ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රයේ අර්ථ ශාස්ත්‍රය. අර්ථ ශාස්ත්‍රයේ පිළිබඳ අබමල් රේණුවකවත් අවබෝධයක් නැති අතිමහත් බෞද්ධරේ විසින් අර මම වෛද්‍ය විද්‍යාව කතා නොකළ යුතුවා මෙන්ම මට දන්නේ නැති ඉංජිනේරු ශාස්ත්‍රය ගැන කතා නොකළ යුතුවා මෙන්ම මේ දන්නේ නැති අර්ථ ශාස්ත්‍රයේ පිළිබඳ අසාමාන්‍ය ලෙස තමන්ට හිතෙන දේවල් කතා කිරීමෙන් අපිට ප්‍රශ්නය කියව ගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි රටට වෙලා තියෙන පාර්ලිමේන්තුවටත් වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ප්‍රශ්නය කියව ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා තම තමන් නැනපමණින් කියනවා මේකට වගකීම් ජනාධිපති ජනාධිපතිතුමා අයින් වුණොත් ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට මේකට වගකීම් අගමැතිතුමා අගමැතිතුමා අයින් වුණොත් ප්‍රශ්නේ විසඳෙනවා. අගමැතිතුමා අයින් වුණා තව අගමැතිතුමෙක් ආවා එහෙම වුණයි කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකට අයින් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් ආවයි කියලා මෙන්නේ. එහෙමනම් කවුරු හරි පක්ෂ නායකයන් මේ රටේ වගකිව යුතු ප්‍රවේශයන් රටේ ඉන්න අසරණ ජනතාව වෙනුවෙන් මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්නේ කෙසේද කියන එක ගැන ගැඹුරු සංවාදයක් ඇති වෙන්න ඕනේ. මම යෝජනා කරනවා රටට ආදරය කරන වෛරයෙන් බලන්නේ නැතුව අපි වැටිලා තියෙන තැනින් ගොඩට එන්න නම් මේ රටේ ඉන්න සියලුම දේශපාලන නායකයන් සියලුම පක්ෂවල අය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුදල් පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලයේ තියෙන ආයතනයේ අය ආර්ථික විද්‍යාත්මක විග්‍රහයක් කරගන්න ඕනේ මොකද්ද ඇති වෙලා තියෙන තත්ත්වය කියලා. සල්ලි නැත්තේ මොකද? සල්ලි නැත්තේ ලංකා ආණ්ඩුවේ දවසක ආදායම කෝටි 400යි. දවසක ආදායම ගිය අවුරුද්දේ සංඛ්‍යා දත්ත අනුව කෝටි 400යි. දවසක වියදම කෝටි 1000යි. එතකොට 400කින් 1000ක් වියදම් කරන්න බෑ කියලා දෙකේ පන්තියේ දරුවෙකුටත් තේරෙනවනේ. කාගේ ආණ්ඩුව තිබුණත් හැම දවසකදීම කෝටි 600ක් ණයට ගන්න ඕනේ සල්ලි නැහැ. මේක තමයි ඇත්ත. මම ඒ ඇත්ත හරියටම ඉලක්කමින් කියන්නම්. මේ මගේ ළඟ කාට හරි අවශ්‍ය නම් මහ බැංකුවේ මේ පිළිබඳ වාර්තා තියෙනවා. ගිය අවුරුද්දේ රටේ මුළු සමස්ත ආදායම බදු ආදායම. ඒක තමයි විශාලම ආදායම. සියලුම භාණ්ඩ සේවා මත පනවන බදුයි ඍජු බදු හා වක්‍ර බදු දෙකේම එකතුව. අපි හැමෝම බදු ගෙවනවා. අපේ ආදායමෙන් කොටසක් බදු වශයෙන් රජයට යනවා. රජය කියන ආයතනයට තියෙන්නේ මහජනතාවකින් ගන්න බදු මුදල්. ඒක තමයි රටේ ආදායම. ඒ ආදායම තියෙන්නේ බිලියන මිලියන 1000ක් බිලියන 1යි බිලියන 1298යි. 1.298යි ආදායම. එතකොට ආණ්ඩුව පාර්ලිමේන්තුව නැත්තම් ආණ්ඩුව නැත්තම් රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බෑ. අය වෙන්නේ වැටුප් වෙන් කරන්නේ. එතකොට ශේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරතුමන්ල ඇතුළු විනිශ්චකාරතුමන්ලට ඊළඟට පාර්ලිමේන්තුවට ඊළඟට පළාත් පාලන ආයතනවලට දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්තුමන්ලට ගුරුවරුන්ට හෙදයන්ට හෙදියන්ට වෛද්‍යවරුන්ට සමස්ත රාජ්‍ය සේවයට වැටුප් ගෙවන්න කීයක් යනවද කියලා අපි වැටුප් පහ විශ්‍රාම වැටුප් වලට ඒක කාටවත් හොරකම් කරන්න බෑ. ඒක ගෙවන්න ඕනේ 1115යි බිලියන වැටුප් පහ විශ්‍රාම වැටුප් දෙකේ එකතුව එක වියදම මේ රාජ්‍ය සේවකයන්. එතකොට මුළු ආදායම 1298යිනේ. 1115ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පහ විශ්‍රාම වැටුප් ගෙව්වාම හැම මාසෙම අවුරුද්දට අනිත් මුළු අවුරුද්දටම ඉතුරු වෙන්නේ බිලියන 171යි වැටුප් ගෙවුවට පස්සේ. ඊළඟට දෙවැනි වියදම ගන්න ගත්ත ණයවලට පොලිය ගෙවන්න ඕනේ. පොලිය තියෙනවා 1048ක්. එතකොට රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප් 1115යි පොලිය 1048යි එකතු වෙච්චාම 2163යි. ආදායම තියෙන්නේ කීයද? 1298යි. 2163යි මේ වියදම් දෙකේ ඉතරක්. මේ වියදම් දෙකේ කාටවත් හොරකම් කරන්න බෑ. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන එකේ කාටවත් හොරකම් කරන්න බෑ. ගත්ත ණය වලට දේශීය හා විදේශීය පොලිය ගෙවන එකේ හොරකම් කරන්න බෑ. එතකොට මේ වියදම් දෙක දරන්නවත්
ලංකා ආණ්ඩුවට ආදායම නැහැ. මේක අද ඊයක නෙමෙයි. නිදාසින් පස්සේ වැඩිම අවුරුදු ප්‍රමාණයක රජයක් එදිනෙදා පවත්වාගෙන යාමේදී දරනු ලබන වියදම දරා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නැහැ. ගරු ඇමතුමා දැන් මට ඊට පැහැදිලි කිරීමක් කරගෙන යමු. දැන් ඔබතුමා ඔය සඳහන් කරන විදිහට සමස්ත බදු ආදායම ඉක්මවලා ගිහිල්ලා වියදමක් බවට පරිවර්තනය වෙලා තියෙනවානේ. උර හිඟය නොහිතපු විදිහට ප්‍රසාරණය වෙලා තියෙනවා. ඔව්. මේකට තව එන්න ඕනේනේ. ඔව්. ඊට පස්සේ සමෘද්ධිය ඇතුළු සානාධාරවලට යනවා 685ක්. ප්‍රාග්ධන වියදම්. කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන්නේ. මම්මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රම වලට වැටුප් ගෙවනවට වඩා අඩුවෙන් යන්නේ. කියදනවද 167යි බිලියන. වැටුපුයි විශ්‍රාම වැටුපුයි ගෙවන්න යනවා 1115ක්. මුළු රටේම ප්‍රාග්ධන වියදමට යන්නේ 767යි. එතකොට ඔක්කොම වියදම තිබිලා තියෙනවා ගිය අවුරුද්දේ 3522ක්. බදුයි බදු නොනයි ආදායම එකතු වෙච්චාම 1457යි. එතකොට මදි බිලියන 265ක් අවුරුද්දට. මේක හැම අවුරුද්දෙම වෙලා තියෙනවා. ඒක තමයි ගරු ඇමතුම මම දැන් ඔබතුමා ඔය අවසාන ඉලක්කම කිව්වනේ. ඉංග තියෙනවා 265ක්. දැන් ඔබතුමත් හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙක් විදිහට ඔබතුමා කටයුතු කළා. දැන් මේක මේ එක රැයින් හරි කෙටි කාලීනව හරි ප්‍රසාරණය වෙච්ච මුදලක් නෙවෙයිනේ. කොතනින්ද මේ අපි උපය ගන්න ආදායමට වැඩිය වියදමක් නිර්මාණය වුනේ? මොන හේතුවක් හින්දාද ගරු ඇමතුමා? හැමදාම අපි වරද්දගත්ත ජාතියක්නේ. මේ මුදල් පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට පැවරුවට පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනය ඉවර වෙච්චාම හැමදාම සියලුම මාධ්‍ය ආයතන ඇවිල්ලා අහන්නේ මොනවද මේකෙන් ජනතාවට ලැබුණ සහන. මීට වඩා එහා වෙන කිසි ප්‍රශ්නයක් කිව්වට ඔරොත්තු දෙන්නෙම නැහැ. සියලුම මාධ්‍ය මයික් හැටවුටාම අරක් අල්ලලා අහන්නේ මේ අයවැය මොනවද තියෙන සහන. සහන කියන්නේ සහන දෙන්න නම් රජයේ වියදම වැඩි කරන්න ඕන, සමෘද්ධි දීමනා වැඩි කරන්න ඕන, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඕන. වැඩි වෙන්න වියදම වැඩි වෙනවා. වියදම වැඩි වුණාට එලෙසින් ආදායම වැඩි වෙන්නේ නැත්නම් හැමදාම අයවැය පරතරය දරාගත නොහැකි මට්ටමට එනවා.